கொண்ட மனம் தமிழ்நாட்டு ঢাকা ডাবল বৈকল্প গ্রাম দায়ক কি তাও නෑ වෙනස් වෙන්නේ නැහැ මොකද අපි පොඩි ප්‍රශ්නයක් වුණා අපේ තරාදිය මේ බැටරි වල කේස් එකක් නිසා වැඩ කරේ නැහැ මම ඒ ටික දැන් අපි අතින් බෙදලා ග්‍රෑම් ගන්න ගත්තේ බටරේ පොඩ්ඩක් එකයි වෙන බිස්කට් වල තේ ප්‍රශ්න එනවා බිස්කට් එක එකට අසමානයි බිස්කට් දෙකක් කිරුත් සයිස් මේකේ ග්‍රෑම් ගන්න වැඩි වෙනවා අඩු වෙනවා හරි ඒ ප්‍රශ්න ආවා ඒ පේන්න කරන්න පුතේ ජලයේ හිමින් නටන නට එන ප්‍රමාණයකට කරගන්න. මෙල් කරගත්ත බටර් ටික ඔන්න බිස්කට් කුඩු මේ බිස්කට් කුඩු වලට එකතු කරන අවස්ථාව. ඊළඟ පියවර ගැන බිස්කට් එක. Excuse me, Mr. May, අපි ඒක මේක වෙනස් කරනවද අර ලිපේ තියෙන එක කට් කරලා දානවද එඩිට් කරලා අපි කියන්නේ මොකද ඒක යන්නේ මෙහෙම වැඩ කරනකොට මෙහෙම ඒක අපි එඩිට් කරලා දාගමු කොලේ මම ඒක සමහරක් ඔය දැන් ඔය කියලා බ්‍රේක් කරන බ්‍රේක් කරන සිස්ටම් එක වෙනස් අපි අද කරන්නේ චීල කරන්නේ බ්‍රේක් කරන එක කියලා දෙනවා මෙහෙම ගත්ත දැන් ඔය සර්ලන් මිස්ටර් මොකද කරන්නේ බිස්කට් කුඩු ඊළඟට ගත්තාම ওই ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට් බලකොට මොකද කන්න පුළුවන් දේවල් වලට පත් කරගන්නවා. ඒ කන්න පුළුවන් දේවල් වලට පත් කර ගැනීම ක්‍රමවේදය වෙනස් වෙනවා. එකක් ෆිල් කරනවා අනිත් එක බේක් කරනවා. බේක් කරනවා කියන්නේ මොකද? වියලි තාපය උපයෝගී කරගන්නේ කන්න පුළුවන් දේවල් වලට අමුද්‍රව්‍ය ටිකක් එකතු කරලා හදාගන්නවා. ඕක කුකරි වලදී කියනවා මෙතඩ්ස් 14ක් තියෙනවා. ප්‍රධාන මේ අම්මා කුස්සියේ වුවත් ආච්චි කුස්සියේ වුවත් නෑන කුස්සියේ වුවත් වයිට් කුස්සියේ වුවත් ඔන්න ඔය කියන ක්‍රමවේද 14 තමයි උයන්න තියෙන කුස්සිය. ඒක වෙනස් වෙන්නේ දරලිපේ ගෑස් එකයි අතර. හරි ඊට පස්සේ කෙනාගේ දාන ප්‍රමිතිය ප්‍රමාණය අනුව රස අඩු වැඩි වෙනවා. නමුත් ඔය කියන 14 තමයි සිස්ටම් එකේ තියෙන්නේ. කුකින් මෙතඩ් තියෙනවා. මේ මෙතඩ් වලින් එක කොටසක් තමයි මේ කඩාගෙන ආපු පේස්ටි බේකරි වල මේක චිල කරනවා. හරි ප්‍රමාණය වැඩි වෙන නිසා අපි ප්‍රමාණය දෙකට වෙන් කරගත්තා. මේක දැනුම් මේකට අපි ෆයිල් එකක් දාගන්න තුලට මොකද මේකේ හේතුව මොකද නම් මේක ඕපන් නෑ තමර යන්නේ සීට් වෙනවා නමුත් අපි දන්නේ අපි ඒක දාගන්න කියන්නේ හොර අපි ඒක ගන්න කොටත් හරි ලස්සනට ගන්න පුළුවන් අනිත් පැත්ත ආව කොට එහෙම ගන්න තියෙනවා අපි මෙහෙම කරමු 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 ලක්කරාට ගෙදර දීම හදනකොට ඔයගොල්ලන්ට මේ ඇල්මියම් ෆොයිල් එක යූස් කරන්න බැරි වෙයි මොකද මේක මගේ 800 ගානක් විතර වෙනවා මම මගේ විදියට කඩේ ඒකට අපිට අවශ්‍ය විදියට අවශ්‍යතාවය අනුව ෆොයිල් පේපරේ පිටින් ගන්න ඕනේ කේක් හදන්න ගන්නකොට ඒ වගේ නේද සාමාන්‍ය බාල්ටි එහෙම නේද කේක් හදනකොට කියලා ගන්න කඩෙන් ෆොයිල් පේපර ගන්නවම වෙනම ෆොයිල් පේපර ගන්න හරුම් ගල් යනවා හොඳට මතක තියාගන්න ඒකට අපි දැනුවත් වෙන්න ඕනේ ඒ බඩු ගන්න ඕන තැන් වලට කියලා ගන්න என்ன சொல்லுறது அப்படி ஆயிடுறாங்க
මේ පැත්ත සයිඩ් එක ඇතර පේනවා මේ පැත්ත මේ පැත්ත මේ මේ පැත්ත ගිහලා හරි එහත් එකම කුකරි වලත් එක පාට් එකක් හේතුව දැන් මේකත් ඔයාලගේ ප්‍රැක්ටිකල් එකක් මේක ඩෙසර්ට් සෙක්ෂන් එකේ එක ප්‍රැක්ටිකල් එකක් ඒක නිසා හරියට හදන්න ඕනේ ඔයාලා ඒකට පොස් ගන්න යන් වහා හරි මේක අපි දැන් මේක හොඳට පැක් කරලා හරිද හොඳට තද කර මේක පැක් කරලා අපි මේක සීලා කරනවා සීලා කරනවා කියන්නේ දැන් අපිට හදිස්සි නිසා අපි ඩීෆ්‍රිසර් එකට දාලා ගන්නවා නැත්නම් සාමාන්‍යයෙන් මේක යට කෑල්ලේ ගාන වැඩි කරලා ඒක තියෙනවා අර 1 2 3 4 5 කියන සුට්ටක් ඒක වැඩි කරලා මේක තියාගන්න ඕන පැය ගානක් තියෙන ඒ ගානට තමයි ඉන්න ඕනේ ඒක තමයි මේකේ ටේස්ට් එක ඉන්නේ දැන් අර මේ කාස් එක කරන නිසා මම මේක ඩීෆ්‍රිසර් කරලා ගන්නවා ඊළඟට ඊළඟ පියවරට යනවා මේක දැම්ම ෆ්‍රිජ් එකට සීලා වෙන්න ඊළඟ පියවරට යන්න ඉතින් හරි ඒක මැෂින් එකේ අපි ගහගමු නැත්නම් මැෂින් එක නැතුව ගත්තත් අපිට මේක ආදාන මේකේ තියෙන සයිසස් තියෙනවා පොඩි එක ලොකු එක ආපොච්චුට්ටක් විතරයි ලොකු එක මේක ලොකු වැඩි අපේ ප්‍රමාණයට කිලෝ එකක් දෙකක් ගන්නවා වගේ නම් මේක පාවිච්චි කරන්න කිලෝ එකකට වැඩි ප්‍රමාණයට පුළුවන් ඒ නිසා අපි පොඩි මීටරේ පාවිච්චි කරලා මීට් කරගන්නවා කරන්න තොන්නම අපේ පිනිසින් එක එන්නේ අපි ගානිෂ් කරමු අපි සීනි එකතු කරගන්න එන්න